දක නිෙවර්ක් ්‍රර්ට ලිට මද තන විට අදවසේ අපි කිරින්ද වලකන්ද ආරන්්‍ය සේනාසනය දෙගෙන තමයි යද දවසේ අප පොහෝදා වැඩ සටහන ක්‍රාත්මකවෙන් ඉතිං අර්‍ය සේනාසනයේ අප හාමුදුරන් වහන්සේ තමයි අද උදෑසන බුද්ධ පූජජා වන්දනාවෙන් සිල් සමාදම්වීම කටයඋත්ත ආරම්භ කරේ අප හාමුදුරන ඉතිං අද දවසේ අපි විශේෂම උදෑසන සිල්ලත් තැන්ට සහ අප හාමුදුරුවන් වහන්සේට දානය පිළිගැන්වීම කටයුතු පානදුර මාළමුල් ප්‍රදේශයේ ජීවත්වූ දැනට අමරිකාව මේ වෙනුවට ජීවත්වෙන අපේ මල්ලගේ තිලි සිරි තාත්ත තමයි යද දවසේ මේ කටයුත්ත වෙනුවෙන් විශේෂම දාන මේ කටයුත්ත සහ ධර්මදේශනා කටයුත්ත වෙනුවෙන් අපි මේ එකතු කර ගන්නේ විශේෂම එතුමාගේ මියගිය මල්ලගේ ොන චන්ද්‍රවංශ පිරිස් සොහයුරාට සහ බිරිඳ වර්චිනයක් පාලා පිරිස් පියාණන් වහන්සේ වන මල්ලගේ හෙද්‍ර පිරිස් මව මයිල නාරචිකේ දෝන බේවි නෝනා. වැඩි මහල් සොයුරු මල්ලගේ ඔලිව විජයවීර පිරිස් වැඩි මහ සොහොඉරේ මල්ලගේ මලානා වැඩිල්ට මල්ලසේකර යනයට ගුණානු මුදධනා කිරීමේ අපේක්ෂා ඇතුළේ තමයි අද උදෑස්සන ධානය කටයුත්ත සදුකරයේ ධානය සඳහාම අපිට විදකුණ වා්‍ය ඇතනැති එකක බොම ලැබදී කැරනාවේ මේවැනිට පදිංච වෙල ඉන්න අපේ අම්ම විශෂම ඇයිගේ මවට පුුණ්්‍යානු මෝදනාකරන් සීලවෙති ජයසූරිය මෑණියන් වහන්සේට පුුණ්්‍යානු මෝදනා කිරීම සහ සිය අමරස්සිරි ජයම හපියාණන් වහන්සේට ධර්මාවබෝධය ප්‍රාර්ථනා කිරීමේ අරමුණ ඇතුව දානමේ කටයුත්තව දෑසන අපට එකතු පහද වනා ති අදවසයේ අපි විශේෂයෙන් අපි හාමුදුරණය එන අපි හාඳුරුව මේ හැට වැඩින් සිල්ලත්තන් සඳහා අපි එළවලු පැළ ගෙනල්ල තියෙනව ඉතිං ඒ සඳහත් ඇත්තරම අපි ඉතන්නම රටක් මෙතනිින්ම තමයි ආරම්භ කරන්න ඕන අපි හාදුුරණේ විහාරස්ථානය තමයි හැමදේටම ප්‍රමුඛතම ස්ථානය බවට පත්වෙලා තියෙන් ඉතින් අපි හාන්දුරුව බොහන්සට කොයි වගේ දෙයක්ද දැනෙන්නේ අද උතුම් පුරපසල්ලොස්සක පෝේදවස විශේෂයෙන් මේ ස්ථානයේ සිරි සමාදන්වෙන හෙසිල් පිරිස වෙනුවෙන් දානයක් පූජා කරා ඉට පස්සේ පැලනෙ එ එලවලු පැල පෙදාදීමේදී මේකේදී ඉතිං ආර්ථිකර්බුදයක්ත් එක්ක මිස්සුන් බොහෝ දෙෙන පහසුවට පත්නු යුගයක මේ වගේ පැල බෙදාදීම විශේෂ වලන්ද ප්‍රදේ ඕනතර ඉඩ තිය ඉ ම ට ඕන තරන් ඉඩ ප්‍රමාණය තියනවා දෙන පැළ වගා කරගන්න එහමඇ තුකට මේ කටයුත්තේ ඇත්තටම දැන් පිරිසට මේකට යොමු කිරීම ඉතාමත්ම වැදගත් අද උතුම් පුර පස්සලොස්සක පොයදවසේ මේ වගේ කටයුත්තක් කරදීම බොහෝ පින් අත්්‍යනෝ ඒකම ඔවුන්ටත් තර වගාව කියන එකට යොමු කරන්න මේක හොඳ වැඩසටහන්න. එහම. ඇදේ අද දවසත් ඇත්තරම අප ජපානය නම්ම තමයි මේ සඳහා මාධ්‍යනු ග්‍රහයකත්වේ ලබාද නඉති ගිය පෝයදා දිනේදත් එතුමිය තමයි ඇත්තරම පැමිණි සිල් ඇත්තන් සඳහා අපිට මේ පැලෑ ලබාද කටයුත්ත සිදුකිරීම සහහා මාධ්‍යනු ග්‍රහයකත්වය දක්වන්නේ මව ඉස් කමලාවති පියා එඒ පියදාස. මල්න එ අජිත් අයට පුුණ්‍ය අනු මෝදරා කිරීමේ අපේක්ෂාව ඇතුළේ තමයි අදදවසේ පැලබෙදාදීමේ කටයුත්ත වගේම ගිලන්පස්ස පූජාව වෙනුවෙන් අනුග්‍රහයකත්වය අපි හාමුදුරනය දැක්වේ විශේෂ මේ වගේ ඇත්තරම ජපනී නම්ම ජීවිදකුණ මාධ්‍ය ඇතන ඇතක ොහොම ලැබැද සියල්ලම අපිත් එකක බොහොම ජීවගුණේ අපි හාමුදුර මේ ආයතනය වෙනුවෙන් මැදිිහත් වෙලා අපි පෞද්ජලිකව හිතල තමයි හාමුරන මේ කටුත් සිදු කරන විශෂම. කරනාව න්න ජය මෑණියන් වහන්සේ අපිට මුලදේම කිව පුතා ඇත්තටම මේ වගාක්‍රම තමයි අපිට අපි හරදුරනේ මේ මහපොලොවට ඇති කරන්න ඔඕන අප තිබිච්ච ශිෂ්ාචාය උරුමේ තමයි අපි ගේන්න උත්සාහ කරට විදකුණු මාධ්‍යාතන දිට මේ කාලේ මිනිස්සුන් කන්න නැති අවස්ථාවක අපි මේ ආකාරයට එලෝලු පළ ලබාදමින් ජනතාවටඒ සහහා උන්දුවක්. දක්වන එක තමයි අපේ මූලික කටවුත්ත බ ව බවට පත් වෙලාතිය. අපි ගෙවත්ත වැඩසතාද මාස ගනාවක් පුරා ගම්නියන්ගම් පුරා පිහමුදුරණේ පාසල් විවිධායතන අි විධස්ථානවල මේ දේවල් ඇති කරන්න ඕන කියල අබි ප්‍රා ඇතුලේ තමයි වගේ කියන ජදධ්‍යතන විද ටි ක්න ට ප්‍රවර්ට ලිමට ධ්‍ය යතන දිට මේ කටයුතු සිදුකරන අපි ඇත්තරම පිහඳරනන්නේ මෙ හැම දෙයක් තුළම. මේ ලංකාව පොහසත් වෙච මනිසුන්ගෙන් සහ පෝහසත් ච්ච රටක් බවට පරිවර්තනය කිරරිමීම අරමුණ ඇතුව අධ්‍යාත්මික ගුණ වගා වගේම මිනිසුගේ ආර්ථික නිදහස ගෙෙනන්නේ කොහොමද කියන අදහස ඇතුළේ තමයි මේ හැම කටය උද්දම්ම අපි හඳදුරණය අපි සිදුකරන්නේ අපි හඳරනේ ඉතින් ජපානින් අම්මටත් නිරෝගී සම්පන්න භාවේ චිරජීවනය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා එවාගේම කැනඩාවෙන් අප අම්මට ජයම මෑණියන් වහන්සේට ඒවගේම අමරිකාවේ මේමනිට සුජීවත්ව වාසය කරන අපේ මල්ලගේ තිරෙසිකගේ තාත්තරත් බොහෝම රෝගී සම්පන්නණ භාාවේ චිරචීවනේ හදවතිම පාර්ථනා කරනවා තව තවත් මෙවැනි උතුම් පුුණ්්‍යවන්ත විච්ච කටයුතු සිදු කරන්නට හැකිවීම. විශේෂ මේ විහාරස්ථානය ගනිදදය කිසි දවසක මේ වගේ මාධ්‍යවැඩ සහ සිදු වෙලා නෑ නේද අපි හන්දරනය න ඉති ඒවාගේ මේ දුෂ්කර ගම්මානවල ඇසට නොපෙනන මාධ්‍ය බොහෝ විදිට අපි හාදුරේ බොහෝ ප්‍රසිද්ධ ස්ථාන තමයි තෝරගන්නේ හැබැ අපි හැමවිට තෝරගන්නේ අප්‍රකට ස්ථාන අප්‍රට තැන් තමයි හාමුදුරණය සමාජයට විවර කරන්න ඕන මේ ස්ථානවල තියෙන තත්ත්වයන් අපි හාදුරුව අදත් මාත්‍යය කතා කරා පුළුවන්න්නම් මහත්ත මේ විහාරගේ අක්සකස් කරල දෙන්න පුළුවන්නන් වඩා වටි නොව පොඩියට හරි පටන් ගන්නගෙන ඇතරම මේ විහාරස්ථානයේ මේ චෛච්චරාජාන් වහන්සේ සහ බෝධීන් වහන්සේ නම් විතරයි සංස්කෘතික වශයෙන් වැදකත් හැන් දෙකක් තියන්නේ ඉතින් අප හන්දුුර ඇත්තන මහාමුදුරෝ මෙතන් ද ආාවට පස්සෙකිව මහත්තයෝ මේ චෛච්චරාජාන් වහන්සේ ඉදි කරන්න මාස අටක කාලයක් උන්වහන්සේ ගම් නියන්ගම් සැරිසරමින් මේ ද නිර්මාණය කිරීම් සඳහා බොහෝ වහන්සේ වෙලා තියෙන එක තම ඒක හවත් දාය සභාවත් සමක ඉතින් උන්වහන්සේ මේ ධෛරය අපි ගිියන් විදිට මේ දේවල් නිර්මාණය කිරීම අපේ වගකීමක් හැබැයි අපි හැම දෙයක්මරද්දි අපි වැඩිපුරම අපි මුදුරණය මේ හැමදේටම වඩා මේ ගහ කොලට සතාසි උපාවට තමයි වැඩියම් ආදරය මිනිසුන්ට වඩ අපිස් ඇබැයි මේ සංස්කෘතික දේවල් මේ සංස්කෘතික දේවල් අපි සමාජයේ පැවතිය යුතුයි එක අපේ ගිහියාගේ සමාජයේ වගකීමක් විදියට අපි සලකන්නේ ඇත්තර අප හාන්දරනය අනුරාධපුර පොළොන්න්නරුව ජාපහුව වේවා විවිධ රාජධානින් වල අපේ රජවරු අපේ ගිහි සමාජය කරපු දේවල් තම ඇද දවස අපිට දකින්න ලැබෙන් මේ සංස්කෘතික උරුමයන් රැකගැනීම සහ සංක්‍රක්ෂණය මෙ ඉදිකිරීීම දියුණු කරන එක අපේ වගකී මක්කිෙලි දීතන ඔබහ උතුම් කටයුත්ත මහිතන් මේ ලංකාවේ ජීවත්වෙන. ඇය නෙමේ ඉදැම්මියකට දායගත්වය හම ලබලදීර තිබෙන්නේ හ ඉතින් ලංකාවේ ලොකු ආර්ථිකර්බුදයක් තියයට වෙලාවක හම විදේශ ගතවෙලා ඉන්න අය ඉතින් ඒයි වනත් රටකින් රටකට ගිහිල්ලා හ රටකින් තවත් රටකට ගිහිල්ල මේ මුදල් හම්බ කරන්නන්නේ හරි ගොඩක් හෙසම හමමාරලා. ඉතින් එහෙම තවත් රටකින් රටට ගිහිල්ලා ඔබේ මෙලොව ජීවිතය ඔබ ජයාරගෙන තියනවාහම ඒ ජයගත්ත ජීවිතයේ මුළු සසරම දයගන්න ඕනේ එහම මනුස්ස ජීවිතය ඔබ ලංකාවන් ගිහිල්ලා පිටටටකට ගිහිල්ලා ඒ ජීවිතයේ ඔබ මුදල් හම්බ කරගෙන යම් අටමට ඇවිල්ලති වෙන හැම ඇතවොට ඒ ඒ මෙලොව ලෞකික ජීවිතය ැ ඔබට තියනව සසර අප හ අපි මෙලෝ ජීවිතයේ අපට මරණ මංචකයක් එනවා එතනෙදී අපි මරණයෙන් පස්සේ අපි ආ උපදින නිවහ මකිනතා හ එතකොට අන්න මේ මේ තේරුම්ගත්ත අය ගුණවත් සිල්වත් අය මේක තේරුම් ගත්ත අය අපිත් අපේ ජීවිතයට මෙබදු පඥ්ඥ ක්‍රියාවන් ස්ට සිද්ධ කරන්න ඕනේ කියලා එයට අවබෝධයක් එම එතකොට මේ ජීවිතය ජයගත්ත වගේම ඔබට පුළුවන් සසරත් ජයගන්න එහම එතකට අපි මේ කරන puං්ඥක්‍රියාවන් කරන්න සෑම විටකම මේ හිත මුල්කරගෙන. හැම තුර මේ හිත මුල්කරගෙන කරන සියලු යහපත් කටයුතු ඊළඟ උපත යහපත සදාහ සකස් වෙන. දිවිය ලෝක මනුස්ස ලෝක බ්‍රහ්ම ලෝක කියන සුගති ලෝක මේ සුගති ලෝකයක ගෙහිල්ල උපදින්නට දැන් ඔය කියන සියලොම ඒ දායක දායකවන්ට හේතුවෙන ඇත්තටම ඒයට හොඳ බෞද්ධයන් විදියට හොඳ අවබෝධයක් තියෙන නිසා මේ ජීවිතයේ ජයගත්ත වගේම සසරත් ජයාරගෙන ජාති ජරා මරණ සෝක නැති උතුම් ලෝතුරු නිවන්සුේ ලබන්නට මේ කරන පුං්ඥක්වියාවන් හේතුය. හම පිහඳුර ති අපිහඳුර ඉතාම වැදගත්ම දහම් කාරණාවක් කිව්වේ මේලෝක වශයෙන් ඔබ සැපත ප්‍රාර්ථනා කිරීම සහ මේලෝක වශෙන් ඔබ ලැබපුු ඒ ජීවිතය පරලෝක සංසාරගතවත් ඒ සැපත ලබන්න නම් අප හඳුර මේ වගේ කෘතවයේදී කටයුතු මහා බලසම්පන්න වෙච්ච පුුණ්්‍ය ක්‍රියා කිරීම ඇතුළේම ජීවිතයට බොහෝම ලොකු සතුටක් සැනසීමක් ඇත්ත නොවයි කෙන කාරනාව ඉති. හැමදාමත් අපේ ටී දකන නටව ප්‍රවට ලිට මාධ හතනයට ශක්තිය හර එකතු කරමින් අපිහඳට මේ අපි. දිගු කාලයක් තිස්සේ මෞුරුදු කරණනාවක් තිස්සේම මේ සදහම අතවා වැඩ සතහන පොහේදා දිනය ප්‍රමුකරගෙන විහාරස්ථානයක් එේන්ද්‍ර කරගෙන. අපි විවිධ කටයුතු ප්‍රශ්න මොනදේවල් ආවත් අපි මේ නොකඩවා කරන්නේ. අපි අමෙකාව ඉන්න. ත්ත් එ වගේම කැලඩාව ඉන්නම්මත් ජපානය ඉන්නම්මත්ගේ මේ ශක්තිය දහිර ඇතුළේ මොහා කුසලයක් හාමුදුරණේ පොහෝ දිනකදී අපේ හාමුදුරණය මෙවැනි උතුම් සත්කාරවෙනෙන් දායකත්වේ මාද්‍යයනු ග්‍රහයකත්වය ලබීම අපි මේ පෞද්ජලික වශයෙන් අපි හාදුරණේ තියෙන බැඳීම ඇතුළේ අපේ සසර කොහොමද කෙටි කරගන්නේ මේ සමාජයට යහපත් දෙයක් වඩාත් අර්ථහම් පන්න දෙයක් කරන්නේ කොහොමද කියන එක කාරණාව ඇතුළේ විශේෂම සාාසනික වශයෙන් චිරස්තිිතිය උද දෙසා යන ගමනට ශක්තියක් දහරයක් එකතුකිරීම. යවගේම මේ කාරණාවන් අපේ ගිහි සමාජය තවතවත් පන්සල කේන්ද්‍ර කරගෙන තව සිල් සමාදංවෙන්න මයාාගමික ජීවිතය අධ්‍යාත්මක ජීවිතය පොහොසත් කරන තැනකට ගේෙන තමයි ජීවිදකුණ වාධ්‍යහහිතන විදි හැමදාම අප උස්ත්සාහරණඉතින් අප හන්දුරන් වහන්සටත් නිදුක් ටීරෝගී භාවය චිරජීවනය හදවතින්ම ප්‍රාථනායකතු කනවා. අද දවසෙ අපේ සඳහම් ්‍යාත්‍රා වැඩ සටහන සමඟ එකතු වෙලා. අපට මේ අවස්ථාව මේ ස්ථානය ලබාදීම ගැන අපිහදුරුවන් වහන්සේටත් පු්ානු මෝදනා කරනවා වහන්සේටත් නිරෝගි සම්පණභාවය ලැබේවා කියලා. අද දවසිත් අපි දැන් ධර්ම දේශනාවය වගේම පැළබෙදාදීමේ වැඩසටහන ගිලන් පස පූජාව මේ හැම කටයුත්තක්ම අපි සංවිධානය කරලා තියෙන විේෂම රාත්‍රයේ පාන්දර එක්ට විතර අපි හාදුරුව මේ කටයුතුව අපි ආරම්භ කර ඉතා දුෂ්කර වනත් ප්‍රායෝග කටුක වනත් දුර බැහැරක ඉඳලා ආවත්. ි බලන්නේ මේ සතුට හොය අයියන්න මේ මහා පුුණ්‍යවන්ත වෙච්ච සිතුවිරි ෂ්්‍ර සිද්ධ කරන්න තමයි අපේ මූලි කාධිෂ්ඨානය බවට පත්තේ ඉතින් මේ වගේ සුන්දර ගම්මානයක තමයි අද දවසේ අපේටවි දකුණ සදාහම්‍යාත්‍රා වැඩ සටහන එකතුව ඉතින් අපිත්ක රදිශ්‍රිය ප්‍රේක්ෂක කන්ඩ බොහොමිසති බොහොම පින්. මේවාගේ වීඩියෝ දිනපතා නරබන්න අපේච්චනල්ලක සබ්ට්‍රයි් කරන්න.